අයිබෝන් සුබ සන්දාවක ඕන ඉතින් අපි අද වෙනද වගේම යූත් ආට් බීට් ප්‍රෝග්‍රෑම් එක අරගෙන ආවා. ඉතින් වෙනස් වෙන ලෝකයේ කලා කටයුතු ගැන කතා කරන්න තමයි අපි යූත් ආට් බීට් ප්‍රෝග්‍රෑම් එක හැමදාම ඔයගලන්ට අරගෙන එන්නේ. ඉතින් හැමදාම එකට සතිය දවස් පහේ තමයි අපි එන්නේ. රයිට්. ඉතින් අදත් අපේ වැඩසටහනට අවිලිනවා දක්ෂ කලාකරුවෙක් සහ වෙනස් නිර්මාණ කරන නිර්මාණ ශිල්පියෙක්. ඉතින් මෙයා අපිත් එක්ක කලින් වැඩසටහන් වලදී සම්බන්ධ වුණා සහ දක්ෂෙක් සහ වෙනස් වැඩ කරන වැඩකාරයෙක් කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් එයාව අඳුනලා දෙන්න කලින් මම අඳුනලා දෙනවා මගේ ආදරණීය මිතුරිය සැන්ඩි. අයබෝන්. අයබෝන් යූත් ආට් බීට් අද හවස පහට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් ලෝකේ තියෙන දරුණු මවිය තමයි දැනුම කියලා කියන්නේ. ඉතින් මේ දැනුම අරගෙන අද අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ ලොකු දෙයක් බලාගෙන ඉන්න ඔයාලා වෙනුවෙන් දෙන්න. ඒ කියන්නේ යූත් එක වෙනුවෙන් දෙන්න. අද අපි කතා කරනවා ලෝකෙ මේ අපිට කතා කරන්න ඇහෙන එක ක්‍රියේටිව් කරන්න කොහොමද කියන ආට් එකක් ගැන. එහෙම නේද? ඔව්. මේක මේ ලෝකේ ඉතාමත් ජනප්‍රිය සහ ලංකාවෙත් ජනප්‍රියම කලාවක් ගැන තමයි මේ කතා කරන්නේ. මූර්ති ශිල්පය ගැන. මූර්ති ස්කල්ප්චිටා. ඔව්. මූර්ති කලා. මූර්ති කලාව මේ මූර්ති කලාවත් එක්ක මේ අපි මේ ගෙනල්ලා ඉන්න දක්ෂයා රවි ගොඩක් ආර්ට්ස් කැරදා අඳින්න පුළුවන්. එතකොට මූර්තියා බන්න පුළුවන්. තවදා පොඩි පොඩි එක්ස්පෙරිමෙන්ට් කරපු කෙනෙක්. ඉතින් එයත් එක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. කතා කරන්න එයා පටන් ගත්තම අපි කතා කරන්න ඕන නැහැ. ඔය අඳුනලා දෙන කවුරුද ඉන්නේ කියලා. අද අපිත් දැක එකතු වෙන්නේ චමිල ගමගේ. අයබෝන්. අයබෝන් චමිලයි. අයබෝන්. අපිත් එක්ක එකතු වුණා මේට කලින් නේද? ඔව්. අර ලොකු නේද යෝජෝ දෙන්නේ මෙතන මේ තරහට වගේ කඩා මැටි වගේ ගිරිය මේ පැත්තේ අනිත් පැත්තේ තව එක්කෙනෙක් ගිරිය. මං අද ආපු ගමන් ඇහුවා මේ අද මොනවද අපිට අරන් ආවේ කියලා. අද අරන් ආපුව පස්සේ පෙන්නන්නම් කිව්වා. ඉතින් කොහොමද වැඩ කටයුතු? ඉතින් වැඩ හොඳින් කරගෙන යනවා. නැවත වතාවක් මට ආරාධනා කරාට සතුටුයි. අපි කතා කරමු ඉතින් නේද කලාව ගැන. මොකක්ද මේ අද අපි කතා කරන්නේ? මූර්ති කලා. මූර්ති කලාව ගැන. එතකොට මේ චමිලයි මට කියන්න මොකක්ද මේ මූර්ති කලාව? ඔව්. දැන් මූර්ති කලාව ගත්තොත් එහෙම ලෝකේ විශාල දීර්ඝ ඉතිහාසයක් තියෙන කලා භාවිතාවක් තමයි මූර්ති කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ලෝක ඉතිහාසයේ අපි චිත්‍රකලාව බිහි වුණේ සන්නිවේදනය බිහි වුණේ කොයි කාලවකවානිද? අපි ගොත ප්‍රාග්මානව ඉතිහාසයට ගියත් යම්කිසි විදිහකට මෙවලම් නිර්මාණය කරගත්තු කාලයක් තියෙනවා. ගල්ලා ආයුධය වගේ විවිධ දේවල්. අපි නිශ්චිතව මේ කාලයේදී මේව කලාව කියලා නොකිව්වත් නමුත් යම්කිසි විදිහකට හැඩතලවලින් යම්කිසි රිදම් එකකට ප්‍රයෝජ්‍ය වටිනාකමක් තියෙන යම් යම් උපකරණ නිර්මාණය කර ගැනීම අපට ඔය ප්‍රාග්ඓතිහාසික යුගයේදී බලා ගන්න පුළුවන්. කියන්නේ මානවයාගේ මුල් ශිෂ්ටාචාරය පටන් ගන්න මුල් අවධියේදී. ඉන්න අනතුරු අතර මේක දියුණු මට්ටමටපත් වෙන්නේ අපි දන්නෝ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය නැත්නම් ඊජිප්තුව කියන එවැනි ශිෂ්ටාචාරවල මොහෙන්දාරෝ හරප්පා ඒ වගේ ගොඩාක් දීර්ඝ ඉතිහාසයකට යන ක්‍රිස්තු පූර්ව 3000කටත් වඩා එහා ඉතිහාසයකට යද්දී අපිට පේනවා මේ මූර්ති කලාව කියන එක යම් විදිහකට වර්ධනය වෙමින් ආවා. ඊට පස්සේදී ඇත්තටම මේක අපි ගත්තොත් බෞද්ධාගමික සංකල්පත් එක්කලා වර්ධනය වුණා. විවිධ කලාපවල විවිධාකාරයෙන් වර්ධනය වෙච්ච භාවිතාවක් තමයි මූර්ති කියන්නේ. දැවැන්ත මූර්ති අපිට බලා ගන්න පුළුවන් ඊජිප්තුව වගේ ගියහම අපිට හිතා ගන්න බෑ හැදිය කොහොමද කියලා. එතකොට ඒ වැත්තට ආගමික සංකල්ප සහ තමන්ගේ ප්‍රභූත්වය සහ රාජ්‍ය මැදිහත් වීම මත සිදුවුණු කලාවක් වර්ධනය වෙච්ච කලාවක් විදිහට තමයි මූර්තිය අඳුනගන්න පුළුවන්. එතකොට මූර්ති කලාවේ තියෙනවා ලොකු වැරයිටිස් නැත්නම් විවිධත්වයක් තියෙනවා. එතකොට අපිට ඉදිරියට කතා කරන්න පුළුවන් මොන වගේ මූර්තිද මේක නූතනම අදහස මොකද්ද මූර්තියක් කියන්නේ වගේ දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. අද දවස වෙනකොට ඇත්තට සමකාලීන මූර්ති කලා නැත්නම් අපි කන්ටෙම්පරරි ස්කල්ප්චර්ස් කිව්වොත් එහෙම ඒක ඉතාම මේ වර්ධනය වෙලා දැඩි පවර්ෆුල් නැත්නම් අපි කියන්නේ ඉතා සන්නිවේදනයේ බලවත්ම තැනකට ඇවිල්ලා තියෙන හොඳ භාවිතාවක් එක්ක ලෝකේ ගොඩක් ජනප්‍රිය තැනකට ඇවිල්ලා තියෙනවා. මේක එක්තරා විදිහකට ගුහාකෘතිත් එක්කලා බැඳිලා තියෙනවා. ඒ කියන්නේ ආකිටෙක් සහ ස්කල්ප්චර් කියන දෙක ඉතාම නිකන් අයියයි මල්ලි වගේ යන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට කතා කරන්න පුළුවන් මේකේ ලොකු රසවත් තැන් තියෙනවා.
ඔහු මේ චමිල මූර්තියක් කියලා ගත්තාම අපි සාමාන්‍යයෙන් අපි වැඩි දෙන චිත්‍ර කලාව ගැන දන්නේ නැති අය විදිහට මේ මූර්තියක් කියලා ගත්තාම අපි දන්නේ මොකක් හරි අඹල තියෙන දෙයක්. මේිට එහා මූර්තියකට කියන්න පුළුවන් දේ මොකද්ද? මේවල වර්ග තියෙනවද? අපිට චුට්ටක් කියන්නකෝ. ඔව් ඇත්තද මාර කලින් මේ කතා කරා වගේ මූර්ති කලාවේ ඉතිහාසය සම්බන්ධව දැන් අපි අර මූර්ති කලාවට තියෙන සංකල්පයේ අදහස එක එක කාලවකවානුව අනුව වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒ වර්ග නිර්මාණය වෙලා තියෙන තේ අනුව. දැන් අපි ගත්තොත් එහෙම ක්‍රිස්තුපූර 1000 වගේ ඊජිප්තුව ඊළඟට සංක්‍රමණය වෙනවා ක්‍රිස්තුපූර 1000ට පසුව ග්‍රීකය රෝමය සහ කියන කලා කියන්නේ ඒ මහා කලා ධාරාවන් ඇති වෙච්ච තැන්. ඒ තැන්වලදී අපි දකිනවා මූර්ති කලාවට තියෙනවා යම් යම් විදිහේ සංකල්පීය වටිනාකම්. දැන් අපි ඊජිප්තුව ගත්තොත් එහෙම ඇත්තටම ඒ මූර්ති කලා භාවිතාව ඇතුළේ තියෙන ජ්‍යාමිතිකමය හැඩතල. අපි වැඩි කියන එක ස්ටැටික් ෆෝම් කියලා. එතකොට ඒව ඇතුළේ ඇත්තටම තිබේ ගොඩක් කලාවකට මහ ජනතාවට නැත්තම් ජනතාවට විවෘත වෙච්ච කලාවක් නෙවෙයි. ඒ ඊජිප්තුවේ සංකල්පේම තියෙන්නේ මරණයෙන් පස්සේ කොහොමද ආත්මයක් කියන එක. එතකොට ඒ ඊජිප්තු ශිෂ්ටාචාරයට අයිති ප්‍රභුවරුන්ගේ කලා ඒගොල්ලොන්ගේ ජීවිතයට අදාළ දේවල් කලාකෘති විදිහට නිර්මාණය කරනවා. නිර්මාණය කළා ඒ අය පිරමීඩයක් තුළ සියල්ලම තැන්පත් කරනවා. එතකොට ඊජිප්තුවට අදාළ වෙලා තියෙන කලා භාවිතාවල් ගොඩක් තියෙනවා. අපි කියන්නේ ඒ කාලේදී ඇති වෙනවා අර්ධ උන්නත මූර්ති, පූර්ණ උන්නත මූර්ති සහ තවත් විවිධ අපි කියන්නේ ත්‍රිමාණ මූර්ති විවිධ මේ ස්ටයිල් වල මූර්ති භාවිතා වෙනවා. ඊට අමතරව පාවිච්චි කරනවා විවිධ අපිට හිතා ගන්න බැරි විදිහේ ගල් වර්ග. අපි කියන ඒවට ලයිම් ස්ටෝන්, හාර්ඩ් ස්ටෝන් සමහර ස්ටෝන් වර්ග ගොඩාක් ඔය ඊජිප්තුවේ මූර්ති වලට පාවිච්චි වෙලා තියෙනවා. ඊජිප්තුවෙන් පසු ඇති වෙන ශිෂ්ටාචාරය තමයි මේ අපි කියන්නේ ග්‍රීසිය කියලා. ඇත්තටම ග්‍රීක ශිෂ්ටාචාරය ඇතුලේ තියෙන්නේ හියුමන් ෆිගර් එක නැත්නම් මනුෂ්‍යයා පරම දෙවියා කියන තැන ඉඳලා තමයි ලොකු දේව මණ්ඩලයක් එක්ක ඔය වීනස් ඇතීනා කියලා අපි අහලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් කිරිගරුඬ මූර්ති තමයි නිර්මාණය කරන්නේ. ගොඩාක් තාත්වික විදිහට තමයි නිර්මාණය කරන්නේ. ඊපස්සේ රෝමට යද්දී අපි දන්නවා ඔය පුනර්ජීවන කාලේනකොට මයිකල් ආන්ජිලෝ, නියලාන්ඩෝ ඩාවින්චි වගේ කට්ටිය කරපු පල්ලිය ආශ්‍රිතව සහ ඒ අවශ්‍යතාවලන්ට කරපු මූර්ති නිර්මාණ අපි ගොඩක් දකිනවා. එතකොට මූර්ති වර්ග කරොත් එහෙම අපිට ගන්න පුළුවන් ඔය තාක්ෂණික මූර්ති කොටස් කරගන්න පුළුවන් මූර්තියක තියෙන තාක්ෂණික දේවල් කොහොමද? ඒ කියන්නේ තාක්ෂණික දේවල් කොහොමද මූර්ති නිර්මාණය අර්ධ උන්නතද, පූර්ණ උන්නතද, නෙලනවා කියලා කරනවා අපි එකක්, අඹනවා කියලා කරනවා. එතකොට එවැනි විවිධ වර්ගවලට යන්න පුළුවන්. අනිත් කාරණේ තමයි සමහර මූර්ති ශෛලිගතයි. තවත් මූර්ති වර්ග තියෙනවා හරිය නැචුරල්, අපි කියන්නේ රියලිස්ටික්, නිකන් අපි කියන්නේ තාත්වික ස්වරූපයම ගන්න උත්සාහ කරපු අවස්ථාවල් තියෙනවා. අන්න එවැනි විදියට නැත්නම් ඊට පසුව ඇත්තටම ගත්තොත් එහෙම අපි කියනවා නූතන යුගයට එනවා. නූතන යුගයට එද්දී මූර්තිය ඇත්තටම අර තිබුණු තාත්වික දේවල් අයින් කරලා ඩිෆෝම් කරමු, නිකන් අභූත හැඩතල. ඒක අපිට නිශ්චිත හැඩ හොයන්න බැරි ගානට මේක දියුණු වෙනවා. ඉතින් එවැනි දක්වා ආපු ගමනක් තියෙනවා මූර්ති කලාවට. ඉතින් ඒකේ දිගුව තමයි අතර ඔය ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකෙන් පස්සේදී අලුත් මාධ්‍ය එන්න ගන්නවා. ඊට පස්සේදී අපිට ඉදිරියට කතා කරන්න පුළුවන් ඔය ඇසම්බල් ආර්ට් වගේ දේවල් සහ තාක්ෂණයත් එක්ක මිශ්‍ර වෙච්ච කලාවක් බවට මේ චිත්‍ර කලා මේ මූර්ති කලාව පත් වෙනවා. මෙහෙම නම් මේ මූර්තිය වර්ධනය වෙලා තියෙන්නේ රවි. ඔව් මේ මම කල්පනා කරේ අපි අර සාමාන්‍යයෙන් අපි මූර්තියක් දැක්කම මේක මේ අර හරි සරලව ගන්නවානේ. ඔව් මේක අර කමිල කියන විදිහට අර හැම මූර්තියකම පොඩි ඉතිහාස කතාවක් තියෙනවා. මොකද ඒ අර නිදාන කතාවෙන් තමයි මේ මූර්තිය හැඹෙන්නේ. මං කියන කතාව හරි නේද? ඔව් ඇතර අපි දැන් කියන්නේ ඒකට ඇතර කියන්නේ අපි ඕනම විෂයක් ඇතුලේ තියෙන රූට්ස් තියෙන සහ ඒකට සන්දර්භයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් මේ බැරල් ටික මෙතන තියෙනවා. මේ බැරල් ටික අයිති මොන සංස්කෘතියටද කියන එක. දැන් මේක ඇත්තට සමහර ලාවට අපිට මේ කෙමිකල් ගේන බැරල් ලංකාවේ අපි පාට කරලා අපි මෙතන කලා භාවිතාවක් විදිහට ගේනවා. ඒක දැන් මේක තියෙන මේ අවකාශයට ගෙනාවට පස්සේදී මේ බැරල් ටිකට තියෙන අදහස වෙනස් වෙනවා. හැබැයි මේක අපි කිව්වොත් එහෙම පිටකොටුවේ තැනක තියෙනකොට තියෙන අදහස වෙනස්. ඔව්. එතකොට යම්කිසි විදිහකට මූර්තියක් කියන්නේම අවකාශයක් සංරක්ෂණය කිරීම. අපි කියමුකෝ දැන් මෙතන මේ බැරල් ටික නොතිබුණා නම් මෙතන තියෙන වෙන අදහසක්. එන බැරල් ටික මේ විදිහට නොතිබුණොත් වෙන අදහසක් එනවා. ඒ කියන්නේ නිතරම අපි මූර්තියක් ඇතුලේ කරන්නේ අපි කියමුකෝ දැන් යම්කිසි ටවුන් ඒරියා එකක අපි මොනියුමන්ට් එකක් හදනවා මේ කවුරුහරි අනුස්මරණය කරන්න. එතකොට එතන ඊට කලින් ඔහු ගැන අදහසක් තිබුණ නෑනේ. නමුත් අර ප්‍රතිමා මෙතන අපි ඉදිරිපත් කරාට පස්සේදී ඊළඟට එයා ගැන කතා කරන්න ගන්නවා.
එතන සංස්කෘතික වෙනවා ඒ භූමිය ඒ අවකාශය මේ අදාළ පුජ්‍යලයාගේ මේ ස්ට්‍රැචුත් එක්ක එයාව මතකයට එනවා. අපි දැන් අපිට ඒ මතකය අපි එතනින් බස් එකක යද්දී දෛනිකව අපි යද්දී අපිට කියන්න පුළුවන් මේ අහවල් අර අනු අර මූර්තිය තියෙන තැන අර අනුස්මරණය කරන්න හදපු මේ තැන කියන එක ඒක ස්ටැබ්ලිෂ් වෙනවා. ඒ වගේ හැම දෙයකටම මාර කිව්වාගේ තියෙනවා යම්කිසි නිදාන කතාවක් සහ ඒකට අදාළ වෙච්ච සන්දර්භයක් තියෙනවා. ඉතින් මේ මූර්ති ගැන කතා කරනවා වගේම මේ රවි මේ මට මතකයි අපිත් එක්ක එකතු වෙලා මේ චමිල කිව්ව දවසක් මේ අන්ඩර්වෝඩ ප්‍රොජෙක්ට් එකක් ගැන මම මේ මට අහන්න හිතුණා මේ අන්ඩර්වෝඩ ප්‍රොජෙක්ට් එකට මේ මූර්ති යොදාගෙන මුකුත් කරන්න බැරි වෙයිද? ඔව් ඒක ඇත්තම දැන් අර අන්ඩර්වෝඩ කියන මේ ස්කල්ප්චර් ගාර්ඩන් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා ලෝකේ මේ අපි ලංකාව වගේ අපිට ටිකක් ඒක ටිකක් ප්‍රාග්ධනය වැඩිපුර යන නිසා ලංකාව වගේ රටවලට අඩුයි මේ භාවිතා වෙනවා. නමුත් ඇත්තට ඒක අර සංචාරක ආකර්ෂණය සහ ඒ කටයුතුත් එක්ක බැලුවාම ඉතාම හොඳ කන්සෙප්ට් එකක් හොඳ සංකල්පයක්. දැන් ඇත්තටම ඉදිරියට අපි මේ කරමින් යනවා එවැනි ප්‍රොජෙක්ට් එකක්. ඒක ඇත්තටම ඉදිරියට මම කියනට වඩා බලා ගන්න පුළුවන් ඉදිරියට. ඒකේ ඇත්තටම අපි කරන්නේ අඩි 15ක් විතර මුද යට සිමෙන්ට් ස්කල්ප්චර්ස් උද්‍යානයක් විදියට අපි ඕගනයිස් කරනවා. එතකොට කෙනෙකුට ඩයිවින් කරලා නැත්තම් කිමිදිලා ගිහිල්ලා තමයි මේක බලන්න පුළුවන්. එතකොට මේක අපි යම්කිසි කන්සෙප්ට් එකක් තියෙනවා අපි අපේ සාමාන්‍ය ලංකාවේ ජන ජීවිතය සහ මිනිස්සු අපි අරගෙන ඒවයි යම් යම් එලිමෙන්ට්ස් අපි එක සංකල්පයක් විදිහට ගොනු කරගලා විදිහට කරලා තමයි මේ මූර්ති උද්‍යානය නිර්මාණය කරන්නේ. අතර මේක දැන් චීන සිංගප්පූරුව වගේ රටවල් වල මේක ගොඩක් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ අන්ඩර්වෝටර් ස්කල්ප්චර් ගාර්ඩන් ඒගොල්ලොන්ගේ පෞරාණික කතාවල් චිත්‍ර මූර්ති බවට පත් කරලා ඒවා තැම්පත් කරලා උද්‍යාන ක්‍රමානුකූලව හදලා තියෙනවා. ඒවා ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙනවා සහ මේගොල්ලොන්ගේ සංචාරක ව්‍යාපාරයට ලොකු දායකත්වයක් සපයනවා ඒ මූර්ති උද්‍යාන. ඊට අමතරව මේ මෙවැනි උද්‍යාන තියෙනවා ගොඩබිමෙත්. ඒ කියන්නේ ලොකු භූමිවල විවිධ ස්කල්ප්චර්ස් වර්ග හයි කරලා තියෙනවා. ඒවයි ලොකු අදහසක් තියෙනවා. අපි ගත්තොත් අපි දැන් කොළඹ දැන් නවීකරණය වෙනකොට නවතාවයකට එනකොට අපිට අලුත් ආකාරයේ ස්කල්ප්චර්ස් නැත්නම් අලුත් ගාර්ඩන් මූර්ති පාවිච්චි කරන්න පුළුවන්. සමහර මූර්තියක් දිහා බලන් ඉන්නකොට යම්කිසි විදිහක මෙඩිටේෂන් එකක්. අපි කියනවා කයිනටික් ස්කල්ප්චර්ස් කියලා තියෙනවා. ඒවා සුළඟාධාරයෙන් කැරකිලා යම් විදිහකට හැඩතල හැදෙනවා මැවෙනවා. එවැනි දෙයක් දිහා බලන් ඉන්නකොට අපිට දැනෙන දේවල් වෙනස්. ඉතින් අර ඒ වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් මේ මූර්ති කලාව උද්‍යාන මූර්ති එක්තරා විදිහකට අපිට මනස තෘප්තිමත් කරගන්න මෙඩිටේෂන් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක භාවිතාව විවිධත්වයක් තියෙනවා. එතකොට මේ අන්ඩර්වෝටර් ස්කල්ප්චර් ගාර්ඩන් කියන කන්සෙප්ට් එක ඇත්තටම මේ ලංකාවට අලුත් එකක්. ඒක ඉදිරියේදී බලා ගන්න පුළුවන්. මම ඒ ගැන ඒක නිසා ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක ඉදිරි මාස කීපයේදී ජනතාව ඉදිරියට එන අලුත් අත්දැකීමක්. ඔන්න ඉතින් බලන්න දෙයක් ඉතුරු කරලා තමයි මේ වැඩේ කරන්න යන්නේ. ඉතින් ඒ හිඳ කියන්නේ නැහැ. ටිකක් ඉගෙන ගන්න කරනවා. වැඩේ කියන්නේ නැහැ. මොකද අර අපිට අර අර සාමාන්‍ය වැඩේ දැන් කිව්වට පස්සේ අර පුදුමේ ඔව්. පුදුමයට පත් වෙන පැත්‍ර ඒක දැන් අපි මූදට අපේ ස්කල්ප්චර්ස් දාන අදියර දක්වාම අපි ඒ ඩොකියුමෙන්ටරි කරලා තියෙනවා. එතකොට අපි මේ දැන් ඉදිරි සතිවලදී ඒක මූදේ තැන්පත් කරනවා. ඒ දක්වා යන ව්‍යාපෘති අපිට බලන්න පුළුවන් ඉදිරියේදී. ඒක තාම රසවත් සහ සුවිශේෂී ක්‍රියාවලියක්. මොකද විශාල බරක් එක මූර්තියක්. ඒ කියන්නේ කිලෝ 1000කට වඩා බරයි. එතකොට ඒවා තැන්පත් කරන විදියට තමයි ටෙක්නිකලි අපි මූර්තිය මූර්ති කලාවේ තියෙන විශේෂ දෙයක් තමයි හෑන්ඩ්ලිං කියන්නේ. කොහොමද මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ කියන්නේ. මොකද ඒවා ඒවත් සමහරට කැඩෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඒ වගේ දේවල් තියෙන නිසා අපි ડોකියුමෙන්ටරි කරලා තියෙනවා. මේ එතකොට ඒවත් එක්ක අපිට ඉදිරියට බලන්න හැකියාව තියෙනවා. හැකියාවක් තියෙනවා. ඉතින් මේ මම මේ මෙහෙම දෙයක් අහන්න හිතුවා. දැන් අපිට දැන් පරණ මූර්ති තියෙනවනේ බලන්න පුළුවන්. දැන් මේ ආර්ට් එක කියන්නේ චිත්‍ර අඳින එකම විතරක් නෙමෙයි. අඹන එකත් ආර්ට් එකක්. දැන් අපි අහලා තියෙනවා සමහර තැන්වල කතා කරනවා මේ සමහර ජනතාව සරල විදිහට තමයි මේ ආර්ට් එක පාවිච්චි කරේ. කවියක් හැදුවත් හරිම සරලයි, වෙස්මූණක් හැදුවත් හරිම සරලයි, ඇඹුවත් හරිම සරලයි. නමුත් සමහර ආර්ට්ස් වල තියෙනවා මේ හිතාගන්න බැරි ගණිතමය ලක්ෂණ, හිතාගන්න බැරි අඳින විදිහ. මේ මූර්තියක් ඇඹුවත් සාමාන්‍යයෙන් අපි දැකලා නැහැනේ ගොඩ මූර්තිවල මේ එක හැක් එක තැන අනිත් තැන අනිත් තැනක. දැන් මේ සරලයි කියන ආර්ටිස්ට් ඒ කාලේ ගොඩක් කිව්වේ සරලයි. නමුත් සරල නැහැ වගේ දෙයක් දෙනවනේ චමිල.
ඕ ඒක ප්‍රශ්නයක් ඒක ඇතර අපිට දෙ දැඟ කලාකෘති අවසාන නිමාවේදී අපි එක විඳිනවා. ඒක අපි දකිනකොට අපට අපි ඒක ඒක බරපතලකම අපට දැනෙන. අපි දැන් උදාහරණයක් ගත්තොත් අවුකන පිළිමය. අවුකන පිළිමය ලොකු ගල් කුලක් තමයි මේ සියුම් විදියට මේ හිටි පිළිමයක් විදියට කරලා තියෙන. එතකොට ඇත්තටම මේ අපි කල්පනා කරනවා දැන් ගල් වගේ හાર્ඩ් ස්ටෝන් එකක්. දැන් ඒක හරි අමාරුයි හෑන්ඩල් කරන්නේ මාධ්‍ය. දැන් ඒක අපි උදාහරණයක් අපි වැඩිපුර හිතුවත් එහෙම දැන් මේ ශිල්පියා මේ අවුකන පිළිමේ නෙලාගෙන නෙලාගෙන යද්දී අවසාන මොහොතේදී මේ නාසය හරිය එයා නෙලාගෙන යද්දී පතුරක් ගියොත් ආයිත් අලවන්න බෑ. ඒ සම්පූර්ණ ඒ අවුකන පිළිමෙම අපිට අයින් කරන්න වෙනවා. එයා ඉතින් ඒක නිසා දැන් මේකට තියෙනවා තාලමාන. දැන් අපි බෞද්ධාගමික පිළිම කලාවත් එක්ක ගත්තොත් එහෙම තාලමාන තියෙනවා. දස තාල, නම තාල කියලා තියෙනවා. ඒකට ඒකට ප්‍රතිමා ප්‍රමාණ විද්‍යාව කියලා එකක් තියෙනවා. එතෙන්දී දැන් සාමාන්‍යයෙන් බුදු පිළිමයක් වගේ අපි නෙලද්දී ඒ පිළිමයට තියෙනවා දස තාල, නම තාල. එයා ඒ බුදු පිළිමේ මොකද සුවිශේෂී නිසා සාමාන්‍ය මිනිස්සුෙකුට වඩා මේ විශේෂ කරලා පෙන්වන්න ඕන නිසා අපි ඒ ප්‍රොපෝෂන්ස් නැත්තම් ඒවයි තියෙන මානව මිමි වෙනස් කරලා තියෙනවා වැඩිපුර අතිශෝක්තියෙන් දක්වන්න ඕන නිසා. දැන් අතර දැන් අවුකන පිළිමය මට මම දැන් අවුකන පිළිමය මගේ විශ්වවිද්‍යාල ජීවිතයේදී මනින්න ගිහිලා තියෙනවා. අපේ ඒ අවස්ථාව ලැබිලා තිනෝ හිතා ගන්න බෑ ඇත්තට ඒක කොහොමද ප්‍රොපෝෂන් කරලා තියෙන්නේ කියලා. හරියට සමමිතිකයි. ඒක ඇත්තට බලලා තියෙන්නේ හියුමන් ෆැක්ටර්ස් අනුව. ඒ කියන්නේ අපි සාමාන්‍ය අඩි 6ක මිනිස්සෙක් කොහොමද මෙතෙන්ට ගියාම මේක පේන්නේ කියන්නේ. සමහරවිට වඩවල් ටිකක් ලොකුට ඉස්සරහට ප්‍රොපෝෂන් කරලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එක ලොකු වලවල් වගේ දාලා තියෙනවා ටෙක්චර්ස් හදන්න. හරි විශේෂයි. දැන් මේකේ අනිත් පැත්තෙන් ගත්තම මේ යුරෝපේ පැත්තට ගියාම ඩාවින්චි තමයි 1415 දී ඉදිරිපත් කරන්නේ හියුමන් ප්‍රොපෝෂන් සර්කල් එක. අපි කවුරු දැකලා තියෙනවා අරහිම රවුමක අත් දෙක දිග අරගෙන මිනිස්සෙක් ඉන්නවා. ඒක තමයි තියෙන ප්‍රොපෝෂන්ස්. ඒ කියන්නේ එතකොට මානව මිමි කියන අදහස එනවා. එතකොට ඒ කාලේදී මානව සිරුරු කපලා බලනවා මේ ගැඹුර ඇනටොමි කොහොමද තියෙන්නේ කියන දේවල් එක්කලා ගොඩක් තාත්වික මූර්තියකට එන්න ඉස්සෙල්ලා ගොඩක් අභ්‍යාස කරනවා, ගොඩක් රිසර්ච් කරනවා. දැන් ඇත්තටම මේක මේ මූර්ති කලාව ගොඩක් අර සිද්ධාන්තමය දේවල් සොයාගෙන තියෙන්නේ. දැන් තියෙන ඇත්තටම මේවා ඇතුළේ තියෙන මතවාදී දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ද රියලිස්ටික් මූර්තියකින් මේ වෙලාවේ අපේ අදහස ප්‍රකාශ කරන්න? නැත්තම් මේක ඇබ්ස්ට්‍රැක්ට් වෙන්න ඕනේද? නැත්තම් එහෙමද තෝ වෙන මොනවාරි ශෛලීන් එන්න ඕනේද කියලා විවිධ තමන්ට දැන් ඇත්තට ඕන තරම් තියෙනවා මේ තමන්ට අදහස ඉදිරිපත් කරන්න මූර්ති කලාව ඇතුලේ අවස්ථාව. ඉතින් ඉතිහාසයත් එක්ක ගියහම මේ මූර්ති කලාවේ ලොකු අර මානව පරිමාණයන් සහ ඒ කාරණා දැන් ගොඩක් දේවල් සොයලා ඒව අතහැරලා තියෙනවා. දැන් සමහර අය මානව පරිමාණවල ගණන් ගන්නෙත් නැහැ. එහෙම අවශ්‍යත් නැහැ. නමුත් අදටත් නිශ්චිතවම යම් යම් කාරණාවලදී ඒ පරිමාණයන් පාවිච්චි කළ යුතුමයි. මොකද දැන් අපි බුදු පිළිමයක් නලද්දී තාලමාන නොදන්න කෙනෙක් ඒක කරොත් එහෙම අපි දන්නවා ඒ බුදු පිළිමේ තියෙන මුද්‍රාව සහ ඒ මූඩ් එක නැහැ. සාරිපුත්‍රයේ ලියලා තියෙනවා මොනවද බුදු පිළිමේක තියෙනවනේ මානව පරිමාණයන් සහ ඒවා වැරදුනොත් ඒවට ලැබෙන දඬුවම් සංකල්පීවම ලියලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ යම්කිසි විනයක් සංයමයක් හදන්න ඕන නිසා තමයි ශිල්පියාට එහෙම කරලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි අපි ගත්තොත් දැන් මූර්ති කලාව සහ මේ සියල්ල ප්‍රාග්ධනියත් එක තියෙන්නේ. අපි ගත්තොත් අපිට අවශ්‍යයි අපේ කලාව ආයෝජනය කරගන්නවා. මගේ ශිල්පය ආයෝජනය කරන්න අවශ්‍යයි. එතකොට තවදුරටත් මේක විධිමත් වෙලා තියෙනවා. විධිමත් වෙලා මේක ටිකක් මාකට් එක විකිණීම සහ ඒකත් එක්කලා මේක ප්‍රොෆෙෂනල් වෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. මූර්ති ශිල්පියෙක් කියන්නේ ඇත්තට අද හොඳ මිලක් තියෙන, හොඳ සමාජ වටිනාකමක් තියෙන චරිතයක් තමයි මම දකින්නේ ලෝකෙම. රයිට්. ඉතින් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්ත, කතා බහ කරා. ඉතින් චමිලත් එක තව කතා කරන දේවල් තියෙනවා මේ මූර්ති කලාවේ ප්‍රභේද ගැන මං හිතන්නේ. ඉතින් මේ දේවල් කතා කරන කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට. මේ යූත් ආර්ට් බීට් බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙමත් එකතුලා එන්නේ යූත් ආර්ට් බීට් එකත් එක්ක. ඉතින් අපි කතා කරගෙන හිටියේ චමිලත් එක මොකද්ද මේ මූර්ති කලාව කියන්නේ කියලා, මූර්ති කලාවේ ප්‍රභේද මොනවද කියලා අපි දැන් කතා කරන්න සූදානම්ින් ඉන්නවා. චමිල, අපිට කියමුකෝ මොනවද මූර්ති කලාවේ තියෙන ප්‍රභේදයන්? ඔව්, දැන් අර මූලිකවම තියෙන අතර මූර්ති කලාවේ අර්ධ උන්නත, පූර්ණ උන්නත සහ එවැනි ප්‍රභේදයන් තියෙනවා. ඊට අමතරව මේක ඇත්තටම දැන් වර්ධනය වෙලා මූර්ති කලාවේ ප්‍රභේදයන් දවසින් දවස වෙනස් වෙනවා.
කියන්නේ ආටි මූර්ති ශිල්පීන් තමන්ගේ මූර්ති කලා භාවිතාව විවිධ විදියට වෙනස් වෙනවා. දැන් වර්ධනය වෙලා ආපු අවස්ථාවක් තමයි අපි කියන්නේ ස්ථාපන මූර්ති කියලා. දැන් ස්ථාපන මූර්තියකදී ඇත්තටම කරන්නේ ඒ මූර්තිය චිත්‍ර ස්ථාපන මූර්තියකට අපට විවිධ කොටස් සමහරලාට චිත්‍ර කොටස් නැත්නම් මූර්තිමය කොටස් එකතු කළා යම්කිසි විදියකට ඒවට ආලෝකකරණය සහ එවැනි අවකාශයක් හැදීම කලාකාර අවකාශයක හෝ එනි මහානක එවැනි අදහසක් එන සංකල්පයකට අවශ්‍ය කලාත්මක දේවල් එකතු කිරීම තමයි ස්ථාපන කලාවකින් වෙන්නේ. ඉතින් ලංකාවේ පහුගිය කාලේ එවැනි කලාකෘති අපට ඔය දකින්න පුළුවන් 90 දශකයේ කාලය පුරාම අතර 88 89 මේ භීෂණ අධ්‍යක්ීම් එක්කලාපු කලාකෘති අපි දැක්කා. මිදුණු අත කියලා එක්තරා විදිහකට කලාකෘතියක් මට මගේ මතකයට එනවා. එවැනි කලා විවිධ කලාකෘති සිද්ධ වුණා. දැන් මූර්ති කලාව මෙහෙම වර්ධනය වෙලා එද්දි තවදුරටත් එනවා තව ප්‍රභේද ගණනාවක් එනවා ඇසෙම්බල් ආර්ට් කියලා කියන්න පුළුවන්. දැන් අපේ ලංකාවේ මෑත කාලේදී ගොඩාක් ජනප්‍රිය වෙච්ච මාතෘකාවක් තමයි අපි කියන්නේ ඇසෙම්බල් ආර්ට්. ඒ කියන්නේ යම් යම් කොටස් එකතු කරලා එමගින් නිර්මාණයක් කිරීම. දැන් ඒ ගැන යම් යම් විදිහකට අපිට විචාරශීලීව බලන්නත් පුළුවන්. අපි එවැනි මූර්ති ගත්තොත් දැන් සමහර අයට යම් යම් අපි උදාහරණයක් ගත්තොත් යම් යම් යකඩවල තියෙන යම්කිසි ආර්ට් එකක්. යකඩ කොටස්වල අපි දැක්කම යම්කිසි ජීවයක් සහ ඒක ඒ යකඩ කොටසට අදාළ වෙච්ච කැරක්ටර්ස් තියෙනවා. ඒ කියන්නේ චරිත ලක්ෂණ තියෙනවා. ඒ චරිත ලක්ෂණ මූර්ති ශිල්පියෙක් තමන්ගේ දැනුම සහ පරිකල්පනය අනුව ගෙනල්ලා ඒ කොටස් එකතු කිරීම යම් කිසිවක සත්ව හැඩතලයක් හෝ යම් කිසි තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න ඕනේ විදියට මේක එකතු කරන්න පුළුවන්. දන්නවා ලංකාවේ එවැනි මූර්ති ශිල්පීන් ගොඩක් ඉන්නවා. ප්‍රගීත් මනෝහංස, බාසිත් රණවීර වගේ ගොඩක් අපිට නම් වශයෙන් කිව්වත් ගොඩක් අය ඒ කලාව ජනප්‍රිය කරලා තියෙන වැඩ කරලා තියෙන ගොඩක්. ඊට අමතරව දැන් අපි දැන් මේ මූර්ති කලාව ගත්තොත් එහෙම තියෙන පබ්ලික් ස්කල්ප්චර්ස් කියලා. ඒ කියන්නේ පබ්ලික් ස්කල්ප්චර්ස් ගත්තොත් අපිට පුළුවන් එවැනි මූර්ති දක ගන්න මහජන අවකාශ වලට ගෙනහිල්ලා මේ මූර්ති තියෙනවා. ඒ කියන්නේ අපි කිමු මහජනය ගැවසෙන සුපර් මාකට් හරි මොනවා හරි නාගරික තැන්වල තියලා ඒවා එක්ක අයිස් වලින් නැත්නම් වැක්ස් වලින් විවිධ නැත්නම් වෙන මොනවා හරි ෆැබ්‍රික් වර්ගයක් පාවිච්චි කරලා කරන කෙටි කාලීන මූර්ති විදියට ඒවා දකින්න පුළුවන්. එතකොට යම්ක දැන් අපි දැක්ක බර්ලින් වල ආර්ට් ප්‍රොජෙක්ට් එකක් මත දැන් අවුරුද්දකට විතර කලින් අපි දැක්ක ග්ලෝබල් වෝමින් ගැන මේ ගෝලීය උෂ්ණත්වය ගැන කරා පබ්ලික් ආර්ට් එකක් 1000ක් වාඩි වෙලා ඉන්න මේ සිටින් මිනිස්සු බර්ලින් වල එක පඩිපෙළක මේ 1000ක් තැම්පත් කරා මේක දිය වෙලා යන්නේ හරි. එතකොට මිනිස්සු ඇවිල්ලා අර භාවනාවක් වගේ බලන් ඉන්නවා මේ මූර්ති ටික දිහා. මේ මූර්ති ටික ක්‍රමානුකූලව මිනිස්සු දිය වෙලා ගිහලා නැති වෙලා යනවා. චමිලත් ඒ වගේ ආර්ට් එකක් කරානේ. මමත් ඇතරම ඒ කන්සෙප්ට් එක තවදුරටත් වර්ධනය කරගෙන මම එකක් කරා මේ මෑත කාලේ සැප්තැම්බර් මාසේ මම කරේ අපේ එක්තරා විදිහකට මේ පරිභෝජන සමාජය ඇතුලේ මිනිස්සු දිය වෙලා යනවා කියන එක. ඒ කියන්නේ කන්සියුමර් සොසයිටි එක ඇතුලේ කොහොමද මිනිස්සුන්ගේ ජීවිතයට වෙන්නේ කියන දේ. ඒකත් ඒ එවැනිම වර්ගයේ මූර්ති ප්‍රභේදයක්. ඒ ගත්තොත් එහෙම ලෝකේ දවසින් දවස මේ මූර්තිවල එක්ස්පෙරිමන්ට් ප්‍රභේදයන් එනවා. එතකොට අපට එවැනි දේවල් සම්බන්ධව අපි අතර අධ්‍යයනය කරන්න ඕනේ. ඒ මොකද මූර්තිවල තියෙන කලාවේ තියෙන දැනුම කියන එක දවසින් දවස නිෂ්පාදනය වෙනවා. මං හිතනවා මේ මොහොතෙත් අපි ලංකාවේ මූර්ති කලාව කොතනද තියෙන්නේ කියන කාරණය ගැන ඒක විචාරශීලීව කියන්නේ අපි පර්යේෂණය කළ යුතුයි. ඔව් දැන් අපි මේ මූර්ති කලාවේ හිස්ටරි එක පැත්තට ගියොත් චමිල මේ තව චුට්ටක් මේ දැන් අපි බුද්ධ ප්‍රතිමා දැකලා තියෙනවා ඒ වගේම තමයි ওই දේව ප්‍රතිමා දැකලා තියෙනවා එන්නේ ඒවට කොයි වගේ කාලයක් තියෙන්නේ එතකොට අපිට නිර්ණය කරගන්න පුළුවන්ද මේ කොයි කාලේ වගේද මූර්ති කලාව පටන් ගත්තේ කියලා. ඔව් දැන් මූර්ති කලාව මම කලින් ඊට කලින් සතහන් කරා වගේ මූර්ති කලාව පටන් ගන්නව ඇත්තම ශිෂ්ටාචාර බිහිවන මුල් අවදියේ ඉඳලම මූර්ති කලාව පටන් ගන්නවා. ඒ කියන්නේ මිනිස්සු මැටි වලන් ඔය අපි කියන්නේ ටෙරාකොටා කියලා මැටි වලින් භාවිතා කරන මැටි පාවිච්චි කරන මොහොත ඉඳලම මෙයාලට යම්කිසි විදිය ස්කිල්ස් හැදෙනවා යම්කිසි හැඩ හදන්න. එතකොට යකඩ සොයාගත්තු මොහොත ඉඳලා ඒ වාත්තු කියන දේවල් එනවා. එතකොට තාක්ෂණික දේවලුත් මේ මූර්ති කලාවට එකතු වෙනවා. වාත්තු වලින් කරන ලෝකඩ මූර්ති වගේ දේවල්. කියන්නේ පිත්තල වගේ මාධ්‍යයන් එක්කල කරපු මූර්ති වල ලොකු ඉතිහාසයක් තියෙනවා. එක එක කලාපවල එක එක කාලවලදී මේ මූර්ති කලාව මතු වෙනවා. ඒ කියන්නේ ශිෂ්ටාචාර විවිධ වෑන්හෝ මේ ගංගා නිම්නය සහ ඉන්දු නිම්න
ඒවගේ නයිල් ඒවගේ විධ තැන්වල ශිෂ්ඨාචාර කීපයක් බිහි වෙනවා ක්‍රිස්තු පූර්ව හුන්දාහට පෙර. හැබැයි දැන් ඒ කලාපොරේ ශිෂ්ඨාචාරය වලට අනන්‍ය වෙච්ච ආකාරයට තමයි මේ මූර්ති කලාවලුත් ගොඩනැගෙන්නේ. දැන් ඉන්දියාව ගත්තොත් දැන් අපි බෞද්ධ බුදු පිළිම කලාව ගත්තොත් ගන්ධාර මතුරා කියන සම්ප්‍රදායන් දෙක තමයි සංවර්ධනය වෙලා එන්නේ මේ මූර්ති කලාවේ මුල්ම අවස්ථාව විදියට. දැන් අපි මතුරා පිළිම වල ශෛලිය ලක්ෂණත් එක්ක තමයි ලංකාවේ වර්ධනය වෙන්නේ. ගන්ධාර මතුරා දෙකම තියෙනවා. ඉතින් අපි ඉතිහාසයට ගියොත් එහෙම මේක ශිෂ්ටාචාරවල මුල් පටන් ගැම්ම කොතනද? එතනත් එතන තමයි මේ කලාවේ ආරම්භය තියෙන්නේ. ඔව් ඉතින් මූර්ති වලට කරන්න පුළුවන් දේ නේද? ඕනේ මංගේ දැන් ටිකක් මේ ගැඹුරු කතා බහක්. ඔව් දැන් අපි රවි දැන් චිත්‍ර කලාව කියලා ගත්තම සාමාන්‍යයෙන් අපි දන්නේ ආ මේ පැන්සලක් අරගෙන අඳිනවා. අපි normal එකනේ දන්නේ. මූර්ති කලාවේ ප්‍රභේද සහ ඔබ අද දැනගන්නේ මොනවාද? මේ ප්‍රභේද සහ මේකට තියෙන නිදාන කතාව මොනවාද කියලා. සහ අපි තව ගොඩක් දේවල් කතා කරන්න ඕන ශමිනේ. මම කැමතියි මේ දැනගන්න මේ අර ඔබ කලින් කිව්ව මූර්ති කලාවේ ප්‍රධාන ප්‍රභේද දෙකක්. මම කැමතියි ඒ දෙක තව ටිකක් විස්තරාත්මකව දැනගන්න. අපි කලින් කතා කියන්නේ මේ ඇඹීම සහ නෙලීම කියන කාරණා දෙකද? මූර්ති කලාවේ ප්‍රභේද දෙක. ඔව් මූර්ති කලාවේ මූලිකවම තියෙන ප්‍රභේද දෙක තමයි 2D මූර්ති සහ 3D මූර්ති කියලා දෙකක් තියෙනවා. දැන් 3D මූර්ති කියන කාරණේදී 3 dimensional. එතකොට අපිට මාන තුනක් පේනවා. ඒ කියන්නේ දැන් අපි මේ අවකාශයක මේ බැරල් එක තියුවොත් අපිට මාන වටෙන්ම මේ බැරල් එකේ තියෙන ඇහැට බලන්න පුළුවන් ත්‍රිමාණි රූපී බව. දැන් 2D මූර්ති එකේ අතන රිලීෆ්. ඒක දැන් අපි ගත්තොත් උදාහරණයක්ද ගත්තොත් මියුරල් කියලා අපි කරනවා. මියුරල් වගේ ආර්ට් එකක්. ඒ වගේ ඒක 2 dimensional. ඒක සම්පූර්ණම අවකාශ තුනම පේන්නේ නැහැ අපට. දැන් එවැනි ආකාරයේ මූර්ති ඒ වර්ග දෙකක් සරලව නිකන් තියෙනවා. නමුත් ඊට එහා ගිහිපු මූර්ති කලාවේ මේ දෙකම මික්ස් වෙලා හැදිච්ච අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ 3D එකයි 2D එකයි දෙකම පාවිච්චි කරපු එකක් තියෙනවා. අතරම චිත්‍රකලාවේ ඔය සාමාන්‍ය සිද්ධාන්ත. නමුත් මේවා අතික්‍රමණය කරලා ඒවා අයින් කරලා නිදහසේ නිර්මාණ ඇතුලේ කරන්න පුළුවන්. මේවා අතර අපි අර මූලික සිද්ධාන්ත විදිහට විතරයි තියෙන්නේ. දැන් ඒවා අයින් කරලා මේවා අතික්‍රමණය කරමින් කරපු නිර්මාණ අද දවස වෙන විට සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් අර මූලිකවම අර ප්‍රභේද දෙක තමයි තියෙන්නේ. මේ ප්‍රභේද දෙක නිර්මාණය කරද්දී ගන්න මාධ්‍ය. දැන් අපි මූර්තියක ගත්තොත් එහෙම මූර්තියක අපි ගත්තොත් අපිට මූලිකවම ගන්න පුළුවන් ඒ දැන් අපි කලින් කතා කරපු ප්‍රභේද දෙක ඇතුලේ එකක් තමයි මූර්තියක් ඇතුලේ අධ්‍යාත්මික කොටසක් තියෙනවා. අනිත් එක තමයි තාක්ෂණික කොටසක් තියෙනවා. අධ්‍යාත්මික කොටස කියලා අපි ගන්නේ අපි මේ මූර්තියක් ඇතුලේ විඳිනදී. අපි අර කලින් කතා කරා වගේ අපි බලනවා ගිහිල්ලා මේ මූර්තිය විඳිනවා. හැබැයි අපි අර තාක්ෂණික කොටස ගැන හොයන්නේ නැහැ. දැන් අවුකන පිළිමේ ඉස්සරහට ගියොත් අපිට තාක්ෂණික කොටස ගැන අවබෝධයක් එන්නේ නැහැ. අපි ටිකක් විශ්මිත වෙලා මේ අපි බර වෙලා වැඳගෙන යනවා. නමුත් ඒකේ ඇත්තටම අර තාක්ෂණික කොටස ගොඩක් අපි චිත්‍ර මූර්ති ශිල්පීන් විදිහට වැඩිපුර ඒගෙන හොයනවා. අපි අපි අපේ කැමැත්තක් තියෙන නිසා. නමුත් ඇත්තටම තාක්ෂණික කොටසකුත් ඒක ඇතුළේ තියෙනවා. අපි දැන් ඕනම දෙයක හිමයි. දැන් අපි සින්දුවක් ඇහුවත් අපිට ඒක ඇත්තටම මේකේ මියුසික් අපි විඳිනවා මූඩ් එක. හැබැයි මූඩ් එකට අමතරව ඒක තාක්ෂණික කොටසක් තියෙනවා. මේ මූඩ් එක දෙන්න ගේන්න ලොකු තාක්ෂණික කොටසක් තියෙනවා. දැන් රවිල වගේ කට්ටිය වුණොත් ඒකේ පොඩ තාක්ෂණික කොටසක නිහිතර බලනවා. අපි අහලා බලනවා ඉතින් සින්දුව. සර් මට මේ පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා චමිල්කින්. දැන් අපි සාමාන්‍ය මූර්තියක් දැක්කම අපි මූර්තියේ හැඟීම් ඔව් ෆීල් එක මං හිතන්නේ මේක ටිකක් ඉන්ට්‍රස්ටිං වෙයි කතා බහ. මොකද මේක කොහොමද ඕගොල්ලෝ දෙන්නේ මූර්තියට මේ හැඟීම? ඔව් ඒක මම හිතන්නේ නියම හොඳම ප්‍රශ්නයක්. මට ඒක ඉන්ට්‍රස්ටිං. මොකද ඇත්තටම මූර්තියක අපි බලන්නේ මතු පිට. ඔව් දැන් මූර්තියක් ඇත්තටම අපි කියනවා මූර්ති කියවනවා කියලා. දැන් මූර්තියක් බලද්දී දැන් අපි බුදු පිළිමයක් ගත් උදාහරණයක් බුදු පිළිමයක් මට ගන්න වෙන්නේ. දැන් බුදු පිළිමයක ඇතුළේ දැන් අවුකන සමාධි වගේ බුදු පිළිමයක ළඟට ගියහම ඒවා තියෙන මුද්‍රා තියෙනවා. ඒවා තියෙන පෝසස්. ඒ කියන්නේ ඒක කොහොමද සංරචනය කරලා තියෙන්නේ? පෝස් එක ඉඳගෙන ඉන්න පෝස් එක මොකක්ද කියන එක. ඒ සියල්ල සහ ඒකේ ඇත්තටම අභ්‍යන්තරයේ අපි ගොඩනගන භාවය කියන එක හැඟීම කියන එක තමයි වැදගත්ම කාරණේ. අපි ඒකයි සමහර පිළිම දෙනවා නිකම්ම සිමෙන්ති ගොඩවල් විතරයි. ඔව්. කියන්නේ වැඩක් නැහැ මේක සිමෙන්ති කුට්ටියක් විතරයි. අපි කොහෙතරම් වැන්දත් වැඩක් නැහැ. අතර මේ අපි
ඒ ගොඩනගන දේට කොයිතරම් දුරට අර කියන කාරණා කියන්නේ මතුපිට නිමාව ඒවයි ඇස් කට නාසය සහ ඒ සම්පූර්ණ ඉන්ද්‍රියන්ගේ තියෙන භාවයන් කොහොමද ප්‍රකාශ කරන්නේ කියන ඒ සියල්ල ගැන අපි කොයිතරම් දුරට සවිඥානිකද අපි ඒක කොයිතරම් විදිහට භාවිතා කරලා දිනවද අපේ දක්ෂතාවය මත එතන තමයි සාර්ථකත්වය තියෙන්නේ. එතකොට මම ඒකේ සෑහෙන දුරක් ගිහිලා මේක නිර්මාණය කරොත් සෑහෙන විඳලා එතකොට රවි ඊට පස්සෙ මේ වගේ නිර්මාණ ඉදිරියට ආවොත් මම හිතනවා එයා ඉන්ස්පයර් වෙනවා. එතන තමයි සාර්ථකත්වය තියෙන්නේ. ඒ නිසා කොයිතරම් නිර්මාණයක් කරත් අර ඒකේ තියෙන මූඩ් එක භාවය කියන කොටස අපට ගේන්න බැරි වුණොත් ඒක තවදුරටත් මැටීරියල් ගොඩක් විතරයි. තවදුරටත් ඒක දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ බැරල් ටික මට පුළුවන් එක්තරා විදිහක මූඩ් එකට ගේන්න. ඒක මගේ පරිකල්පනය ඇතුලේ තියෙන්නේ. එතකොට මේකේ අදහස සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන්. දැන් මේ ටික කපලකොටලා මට වෙන හැඩයක් හදන්නත් පුළුවන්. සමාධි පිළිමයට සමාධි පිළිමය කියලා නම තියෙනවා වගේම දැක්කම හරිම සමාධියක් තියෙනවන්නේ එතනමනේ. අන්න ඒක තමයි එතන අපිට වැදගත්ම දේ. ඔව්. දැන් ඒක ඇත්තටම රවි එතන තියෙන අනික් කාරණේ තමයි දැන් අද දවසේ වෙනකොට දැන් ඔක අපි ටිකක් ਵਿਚාරශීලී තමයි එවැනි මාතෘකා. දැන් ඒ කාලේ ගත්තොත් මේ රාජ්‍ය ඔය හැම පිළිමයක් වෙන්නේ රාජ්‍ය අනුග්‍රහය යටතේ. ඔව්. දැන් එතකොට මේ පිළිමේ නෙලන්න අවශ්‍ය කාලය සහ සියල්ල ඒ ශිල්පීන්ට තියෙනවා. නැත්නම් ඒක බුද්ධාලම්බන ප්‍රීතිය බුද්ධාගම ගැන ලොකු හැඟීම තියෙනවා. අර සින්දුවත් තියෙන මේ තරම් සිවිමැද කළුගල් කියලා එම ඒ කියන්නේ අතර ඒ වගේ දැන් ඒ ශිල්පියාට ලොකු අවකාශයක් තියෙනවා මේ පිළිමේ නෙලන්න. දැන් අද ඇත්තටම අපිට තියෙන්නේ ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් මට හෙට කිව්වොත් එහෙම කෑලි 10ක් කරලා දෙන්න කියලා මේ මූර්තිය මේ වගේ මම කළ යුතුයි. නමුත් මේ කාලය වෙනස් වෙලා තියෙනවා. හැබැයි අපිට අර අපේ විනය සහ අපි ඔය කියන මේකට අදාළ කාරණා ටික ඒ කෘතියට අදාළ අවංක කැපවීම සහ ඒ දෙනවනම් හොඳ නිර්මාණ භාවාත්මක නිර්මාණ ඒ මූඩ් එකට සමවදින්න පුළුවන් නිර්මාණ අපිට කරන්න පුළුවන්. එවැනි නිර්මාණ තියෙනවා අනිවාර්යයෙන්. රයිට් අපි කතා කරන්නේ මේ භාවයන් කොහොමද මේ මූර්තියකට අපි භාවයක් දෙන්නේ මේ හැඟීමක් දෙන්නේ කියන එක තමයි කතා කරන්නේ. තවත් ගොඩක් දේවල් චමිල්ලේ කතා කරන්න තියෙනවා. විරාමයකට යන්න කලින් මම ප්‍රශ්නේ කියලා මෙයන්නම්. මට දැනගන්න ඕන මේ ලෝක මූර්ති කලාව සහ ලංකාවේ තියෙන මූර්ති කලාවේ තියෙන විවිධත්වයන් සහ සමානකම් ගැන. අපි මේ දේවල් කතා කරමු මේ බ්‍රේකින් පස්සේ මේ යූත් ආර්ට් බීට්. බ්‍රේකින් පස්සේ අපි ආයෙක තුලයින යූත් ආර්ට් බීට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් මේ බ්‍රේකෙට යන්න කලින් අපි මම ඇහුවා ප්‍රශ්නයක් චමිල්ගේ, මොකද්ද මේ ලෝක මූර්ති කලාව සහ ලංකා විදින මූර්ති කලාවන් අතර තියෙන මේ සංසන්දනය සහ විවිධත්වය. මට ඇත්තම දැනගන්න ඕන විවිධත්වය මොකද්ද මේ මේකෙන් අපි ලෝක මූර්ති කලාවෙන් අපි ලංකාවේ මූර්ති කලාවට ආභාෂයක් තියෙනවද සහ අපි ඉන්ස්පයර් වුණාද යාලගේ මූර්ති කලාවෙන් සහ එව්වගේ මූර්තිත් එක්ක අපේ ලංකාවේ තියෙන මූර්ති වල සමානාත්මතාවයක් තියෙනවද මේ දේවල් දැනගන්න මම කැමතියි. ඔව්, දැන් ලංකාවේ මූර්ති කලාව වර්ධනය වෙන්නෙම ඉන්දියානු මූර්ති කලාවට සමගාමීව. මොකද අපිට ගොඩාක් දේවල් ඉන්දියාවෙන් ඉන්නේ. එතකොට අපි දන්නවා අනුරාධපුර පොළොන්නරුව වගේ කාලයත් එක්කලා ගත්තාම අර විවිධ ශිල්ප වලට අදාළ කුලවල අය ලංකාවට ආවිල පදිංචි වුණා අනුරාධපුර යුගයේදී. තේන්දි අතර මූර්ති කලාවේ මුල්ම අපට දේවල් හම්බ වෙන්නේ ඉන්දියන් ආභාෂයත් එක්ක. හැබැයි ඉන්දියාවේ ආභාෂයත් අරගෙන ලංකාවේ හැඩයක මූර්ති කලාවක් නිර්මාණය වුණා ඒ මුල් අවධියේදී. දැන් ඇත්තටම ඊට පසුව කාලීනව ගත්තොත් එහෙම ලංකාවේ අපි දන්නවා යුග ගානක් අපි කොලණියක් විදිහට තිබුණේ. කියන්නේ පෘතුගීසි ලන්දේසි කියන මම මේ පොඩි හරස් ප්‍රශ්නයක් කරන අපිට දැන් අපිට ওই ඉන්දියානු ආභාෂය විතරද ලැබුණේ අපිට වෙන නෑ 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 අපිට ඒ කියන්නේ මෙහෙමයි ලංකාවේ ඇත්තටම මේ පිහිටීම් භූගෝලීය පිහිටීමත් එක්ක මේක වෙළඳ මැදිස්ථානයක්. එතකොට මේ හරහා ගොඩාක් ජාතීන් ගිහිලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ චීනයේ පොටරි වගේ දේවල්, චීනයේ ඔය පෝසිලේන් වගේ දේවල් අපිට ලංකාවට ආවා. ඒ කියන්නේ ඇත්තට මම විශ්වාස කරන්නේ පියෝ ඔය අපේ කලාව අර ඒක ඇත්තට මේ ගෝලී එකක් අතලේ අපි එහෙම කතා කරන්න අවශ්‍යත් නෑ. අපි මික්ස් වෙලා අපේ කලාව ඇත්තට අපි අර ඒ අපි කියන කල්චරල් ඩයිවර්සිටි කියලා අපි ඒක හරියට ඒක හරි හොඳ දෙයක්. අපි 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 දැන් අපි අපේ දේවල් අපි අගය කරන්න ඕනේ. අපි අනන්‍යතාවයක් තියෙනවා. අපි රීජනල් අපි දැන් ගියොත් ලෝකයට ගියොත් එහෙම අපේ ශ්‍රී ලංකන් ආර්ට්, ශ්‍රී ලංකන් මියුසික්, ශ්‍රී ලංකන් ස්කල්ප්චර්ස් කියලා අපි පේන තියෙන්න ඕනේ. නැත්තම් ඒකේ තේරුමක් නැති වෙනවා. ඉතින් එවැනි හැඩයක් තියෙනවා. හැබැයි අපි හැදිලා තියෙන්නේ අපි දැන් අද කතා කරන්නේ අතර අපේ විශ්වවිද්‍යාලවල කතා කරන්නේ පර්ස්පෙක්ටිව් ප්‍රොපෝෂන්ස්. අපි මේ කතා කරන හැම දේවම තියරොටිකලි යුරෝපෙන් අපිට ආපු දේවල්.
ඒකන් අපි දැනට ඉගෙනගන්නේ යුරෝපයේ තියෙන ඇකඩමික් ශාස්ත්‍රාලිය අධ්‍යාපනයේ සිලබස් තමයි පුරු ගන්න. එතකොට අපි චිත්‍ර මූර්ති කලාව සම්බන්ධවද අපි යම් දැනුමක් ගන්නව නම් ඒ දැනුම නිෂ්පාදනය වෙච්ච යුරෝපෙන් තමයි අරන් තියෙන්නේ. හැබැයි ඊට කලින් අපට ඉන්දියානු සහ ඒ ආභාෂයත් එක්ක ඇවිල්ලා අපේ ලාංකීය අපි දන්න ඊට කලිනුත් අපේ ලාංකීය යම් යම් කලා භාවිතාවන් තිබිලා තියෙනවා. ඒ කුවේණිය සහ අපි ගත්තොත් ඒ ඉතිහාස පුරාවෘත්තත් එක්ක ගියාම යම් යම් අපේ කලාවක් නොතිබුණා නෙවෙයි, අපේ ලංකාවේ කලාවක් තිබුණා. හැබැයි ඒකේ අපි අර අපේ පියෝ කලාව මෙන්න මේකයි කියලාම හොයන්න ගියොත් එහෙම අපි මෙතන අනවශ්‍ය කාලයක් ගත කරන්න වෙන එකට. නමුත් අපි දන්නවා ලංකාවේ කලාවත් එක්ක දැන් නූතන මේ අර ඊන් පසුව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි කියන කණ්ඩායම් තුන රට ආක්‍රමණය කරලා යට යටතුජිත බවට පත් වුණාම ඒගොල්ලොන්ගේ කලාව සහ ඒගොල්ලොන්ගේ සංස්කෘතික දේවල් එක අපි මික්ස් වුණා. එතකොට අපිට තාක්ෂණික දේවල් ආවා, ගොඩක් දේවල් අපිට මික්ස් වෙන්න ගත්තා. ඒගොල්ලෝ කාලයකදී අපේ ක්‍රාෆ්ට් කියන එක එන්නේ ඒකත් එක්ක. ඇත්තට ක්‍රාෆ්ට්මන්ලා කියලා කොටසක් බිහි වෙන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය වුණා යම් යම් ඕනමන්ස් හදාගන්න, ඒ කියන්නේ ඉන්ටීරියර් වලට අවශ්‍ය දේවල්. එතකොට ක්‍රාෆ්ට්මන්ලා කියලා ඒගොල්ලෝ බෙදුවා. ඇත්තට මේ ආටිස්ට්ලම තමයි මේගොල්ලෝ බෙදේ, ආටිස්ට්ලා සහ ක්‍රාෆ්ට්මන්ලා කියලා කොටස් දෙකකට. ඒක නිසා සමහර අය ඔය අලියෝ වගේ කපලා එහෙම කරලා තියෙනවා. නමුත් එතනත් කලාවක් තියෙන්නේ. ඉතින් ඒක කලාවේ වැරයිටිස් තියෙනවා. ඉතින් එහෙම ගත්තොත් එහෙම අද දවස වෙනකොට ලංකාව දැන් අර ගෝලීයකරණයත් එක්කලා අපිට සෝෂල් මීඩියා ගොඩක් දේවල් තියෙනවා. අපිට ගොඩාක් විෂුවල් ෆෝම්ස් පේනවා, ආර්ට්ස් පේනවා, ආර්ට් ට්‍රෙන්ඩ් පේනවා. ඉන්ටර්නෙටින් බලාගන්න පුළුවන්. දැන් අතර මම හිතන්නේ කොයි රටකටවත් ලේසි පහසු වෙයි කියලා තමන්ගේ ඒ කියන දෙයින් ගැලවෙන්නේ. ඒ කියන්නේ අපි හොඳයි දැන් හරියට මේක විවෘතයි. දැන් තියෙන්නේ අපි අපිට සුදුසු දේ කොහොමද අපි ගන්න කියන දැනුම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හැමදේම මේක කරන්න බෑනේ. ඒ කියන්නේ හැමදේම අපිට එහෙම දැනුමක් නැතුව ගන්න බෑ. ඒක නිසා දැන් අර අපි ගත්තොත් අලුත් මීඩියා සෑහෙන ප්‍රමාණයක් දැන් භාවිතා වෙනවා. ඇත්තටම දැන් ආර්ට් වල ගත්තොත් යුරෝපයේ ඔය මම කලින් කිව්වා වගේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකත් එක්කලා මාෂල් ඩුෂාම් කියලා ආටිස්ට් කෙනෙක් ගේනවා වැසිකිලි පෝච්චයක් ගැහලා සයින් එකක් ගහනවා මෙන්න මේක තමයි කලාකෘතිය කියලා. එතන ඉඳලා දැන් රෙඩිමේඩ් දේවලුත් ආර්ට් වලට එනවා. දැන් සමහර අයට අඳින්නත් බෑ, සමහරලාට හදන්නත් බැරි වෙන්න පුළුවන්. නමුත් එයාට හොඳ කන්සෙප්ට් එකක් තියෙනවා. හැබැයි යාට පුළුවන් එක්ස්පර්ට්ලා දාලා තමන්ගේ කලාකෘතිය කරන්න. එවැනි තත්ත්වයකුත් තියෙනවා. ඒක තමයි අලුත්ම ප්‍රවණතාවය ආර්ට්වල තියෙන. ඒක සහ මූර්ති මූර්ති කලාව අනිත් එක තමයි මේ වියුක්තව නැ අනිත් කලාවත් එක්ක එකතු වෙලා පෝෂණය වෙලා තියෙන්නේ. අර ඒකයි මම කිව්වේ. එතකොට විවිධ ගෘහ නිර්මාණ සහ ඒ සියල්ලත් එක්ක එකතු වෙලා තමයි යන්නේ. ශිල්පියා කියන්නේ ශිල්පීය දක්ෂතාව තියෙනවා. තියෙනවා. ඔව් රවි, මම ඒ ප්‍රශ්නේ හිවේ. දැන් අපි ඇත්තටම දකින්නේ පුංචි දෙයක් කරපු පමණින් එයාම කියනවා මේ මම ගායකයෙක්, මම හොඳ නර්තන ශිල්පියෙක්. එහෙම කියනවට වඩා බලන් ඉන්න කෙනෙක් දැන් රවිල දැක්කම කට්ටිය කියනවා එයා සිංගර් කෙනෙක්. එයා දෙයක් කරන කෙනෙක්. ශමිල වගේ කෙනෙක් දැක්කම කියනවා එයා ශිල්පියෙක්. දැන් ඒක වෙන කෙනෙක්ගෙන් අහන එක තමයි හොඳම වෙලේ තමන්ම කියා ගන්නවට වඩා. ඒ කියන්නේ අපේ රටේ වෙලා තියෙන්නේ පුංචි දේ කරපු ගමන් මම වැඩෙක් කියන තැනට ඇවිල්ලා නින්නේ. ඔව් ඒකත් අපේ ලංකාවේ වගේ තැනක මේ වගේ භාවිතාවල් තියෙනු ගොඩක්. වැඩේට වඩා එයාගේ ෆේස් එක ඉස්සරහට එන්නේ. වැඩේ දන්නේත් නැහැ සමහරලාට. අපි මිනිහාව දන්නවා මේ මෙයා මෙයා ටිකක් එහෙම ඒක. නමුත් එයාගේ වැඩ නැහැ. වැඩ නැහැ. නමුත් සම හොඳ වැඩ නම් වැඩේ ඉස්සරහට එන්නේ. වැඩේ ඊට පස්සේ අපි හොන කවුද මේක කරේ කියලා. අපි මෙන්ට හොයනවා මෙයා කවුද මේ අමුතු වැඩේ කරේ. ඔව් මේ කවුද මේ අලුත් වැඩකාරයා කියලා. ඔව්. දැන් එහෙම එකට වඩා දැන් අවශ්‍ය අර අපි දන්නවා දැන් මේ ඇතුලේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ YouTube ඔය විවිධ සෝෂල් මීඩියා ඇතුලේ කැමති ඉතාලම කෙටි කාලයකින් පොරක් වෙලා ටිකක් පොඩි සිවිල් පොරක් වෙන්න. ඉතින් එතකොට ඕන හජරාවක් සමාජගත කරලා කෙටි කාලීනව පොරක් වෙන්න කැමැත්තක් තියෙනවා. ඉතින් එවැනි දේවල් අපි හොඳට අත්විඳින්න ඉන්නවා මේ කාලය පුරාම. ඉතින් ඒක නිසා මම හිතනවා මේ ලංකාවේ අපි තාම නොදියුණු ඒකයි. අනිවාර්යයෙන් අපි දියුණු නම් ඔයට වඩා අපි තින්කින් වලින් ඊට වඩා ඉස්සරහට යන්න ඕනේ. අපි තාම 3rd class හිතන්නේ. පරණ ශිල්පියෝගේ නම් තාමත් අපි භාවිතා කරන්නේ ඒ හින්දා නේ චමිල. ඇත්තටම 70 දශකයේ වගේ ගත්තොත් එහෙම ඇත්තටම නිර්මාණ තාමත් අපි විඳිනවා. අපි කිව්වර කලින් ගතව භාවයන් moods music forms. දැන් ගොඩක් කලා නිර්මාණවල චමිල මට පේන දෙය තමයි මේ භාවය කියන්නේ. දැන් නෑ. දැන් ඔව්. දැන් නෑ. ඒ කියන්නේ ඇත්තට ඒක වෙන්නේම අර සාහිත්‍ය කියන කොටස හැලෙනකොට. එන අපේ life එක උනත් අපි විඳින්න ඕන. අපි අපි අපිට අපිට තියෙන, ඒ කියන්නේ අපේ සංස්කෘතිය පස්සේ අපි අපිට ආහාර සම්බන්ධ හරි සංස්කෘතියක් නැහැ.
අපි නිකං අර බඩිගින්නට කනවා. කනවා කියන එක හෙන වැඩක්. දැන් චීනය කියන්නේ අඩු වෙලාවක් වියල වැඩි වෙලාවක් කන්න ඕනි කියලා. ඒගොල්ලෝ මන් දන්නෝ ඒගොල්ලෝ ගොඩ වෙලාවක් කනවා. කණේවයි ගොඩක් වැරයිටිස් තියෙනවා. අපි කමන්නේ මොන හරි අන්තිමේදී මේ කන දෙය තමයි අපේ බ්‍රේන් එකට දෙන්නේ යම්කිසි විදියක උත්තේජනයක්. ඒ කියන්නේ ඒක හැම දෙෙම ආර්ට් එකක්. එතකොට මේ අපි ඉන්ස්පයර් වෙන්නත් අපි කියන්නේ අපි ආටිස්ට්ලා විදියට මේක විඳිනවා කියන කොටස අපිට අහුවෙන්නේ නැත්තම් ලොකු අඩුවක් තියෙනවා. එතකොට අපි ඔය සාහිත්‍ය කලාව ගොඩාක් දේවල් පරිශීලනය කරන්නේ ඒක දැන් 70 දශක සින්දුවක් ගත්තාම ඇත්තට මේකේ අහනකොට අපි කෙලින්ම අපිට අර නොස්ටැල්ජික් මතකයන්ට යනවා නිකන් පටපට ගාලා කරන්ට් එක වදින්න වගේ නිකන් සමහර දෙනවා. දැන් ඒවා දැන් ඇත්තට සින්දුවන් නිකන් අර ගඩොල් කපන මේ ගඩොල් ගොඩක් වගේ නිකන් මුකුත් නැහැ නිකන් ෆ්ලැට් දවසයි අහන්නේ. ඊට පස්සේද මතක් වෙන්නේත් නැහැ. සමහරවිට හරි කරදරයක්. ඔව්. දැන් සමහර FM channel දාන් ඉන්නකොට මම සාමාන්‍යයෙන් වැඩ කරනකොට මේ මට මියුසික් එකක් ඕනෙමයි. මම චිත්‍ර හරි මූර්ති හරි අඳිනකොට මට යම්කිසි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් අවශ්‍යයි. ඒක මට තවදුරටත් මාව වර්ධනය කරනවා මගේ වැඩේට. ඉතින් මම එතකොට මම ඉතාලම තෝරාගත්තු මියුසික් ටෙක් තමයි අහන්නේ. මම FM channel එකක් දැම්මොත් මම විනාසයි. ඒක අර ඒ වගේ අවස්ථාවක් තියෙනවා ඉතින්. ලංකාවේ ඇත්තට මියුසික් නෑ ඇත්තට ලංකාවේ. ඒ කියන්නේ මියුසික් කියන්නේ තවදුරටත් අර හඬවල්ම නෙවෙයිනේ. ඔව්. ඒකමාර සංකීර්ණ කියන්නේ ඒක සෑහෙන්න භාවනාවක් කියන්නේ ඒක අපි හොයනවා අපිට ඇත්තට කොහොමද අපිට ඕනේ මියුසික් අර විදියට ඕනේ නැත්නම් ජීවත් වෙන්නත් බෑ ආට් ඕනේ මිනිසුන්ට ආට් ඕනේ ජීවත් වෙන්න බෑ නැත්තම් ඔක හරියට සෙට් වුණොත් තමයි ලංකාව දියුණුණා කියලා කියන්නේ කියලා අපි සංස්කෘතික වශයෙන් අපි දියුණුණා කියලා කියන්නේ ඒක තමයි අපි තාම ඒකයි පාර යන්න දන්නේ නැහැ බස් වල යන්න දන්නේ නැහැ ඒක තව එකිනෙක කරදර වෙන විදියට තමයි සින්දුවක් දාන්නේ ඔක තමයි සමාජ භාවිතාව මොකද වැඩිදුරට මම කතා කරේ ඒක මගේ විවේචනය රයිට් සමාජ භාවිතාව අනිවාර්යෙන් මොකද මේ මමත් ඔකට පොඩි දෙයක් එකතු කරන්න කැමතියි මොකද මේ සංගීතය කිව්වම සංගීතය සහ මේ හැම කලාවක්ම ඉපදෙන්නේ මේ භාවය ඇතුළින් ඔව් මොකද අනිවාර්යෙන්ම සංගීතේට භාවයක් තියෙනවා මේ භාවයන් ඉපැද්ද වීමෙන් තමයි කලාවක් ඇති වෙන්නේ සහ හැම දෙයක්ම මේ 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 හැම දෙෙම අපි ගත්තොත් කලාව කියන එක වචනයකට ගත්තොත් මං හිතන්නේ භාවය තමයි ඒකේ මුල ඉතින් මේ අද තියෙන කලාවේ මේ භාවයේ නැති එක තමයි ප්‍රශ්නේ සහ සංගීතේ. අතන ගොම මේ චැනල් කියපු කතාවට මමත් කැමතියි මේ මොකද අර අද අපි ඇහුවත් අද සින්දුවක් ඇහුවොත් හෙට ඒක අහන්න බෑ අමතකයි. සහ FM නාලිකා ඇතෙම නෑ අතන ඒක රාවි අනික් කාරණේ තමයි දැන් අපි යුරෝපීය රටවලට ගියාම මේ සාක්ෂණය පටන් ගන්න මේ රටවල් වල. හැබැයි අපි දන්නවා දැන් මේ ජර්මනිය වගේ යුරෝප රටවල් ගොඩක් ඒ අය ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ලයිෆ් වලට යනවා. ගොඩක් අය මේ ලංකාව වගේ රටවල් සංචාරය කරන්න ආවම යන්නේ කැලෑවල් වලට. යෝග භාවනා කරනවා. තරුණ අය. ඇත්තට අපි තාම ඒකේ ප්‍රාථමික අවධියේ කියන්නේ අපි හරි ගුම්කන් අර ඒගොල්ලෝ ගොඩක් කැමති ගැඹුරු තැන් වලට. දැන් අද දැන් අපිට වර්ධනය කරගන්න ඕනේ මේ සාහිත්‍ය අපි නැවත වචාවක් අපි කතා කරන්න ඕනේ මේ කලාකෘති වල තියෙන මොකද්ද මේ භාවය සහ රසය කියන එක. මම කැමති චමිල්ට මෙහෙම දාන්න දැන් අපේ ලංකාවේ අපි ඇත්තටම ගත්තොත් අපි කලාව අවභාවිතා කරනවාද? ගොඩක් සෑහෙන වෙලාවට. තර්කයක් තියෙනවද ඔබට? ඔව් ඇත්තට කලාව අවභාවිතා කියන්නේ මේ ඇත්තටම අපේ වෙලා තියෙන අපි ගොඩක් පටු තැන්වල තමයි මේ භාවිතාවල් තියෙන්නේ. ඒ කියන්නේ කලාව භාවිතා කරන්නෙත් Tamange පොඩි ලාභ ප්‍රයෝජනයකට. ඒ කියන්නේ මේ කලාව කියන විෂය ඊට වඩා එහා තැනකට අපි සත්භාවයෙන් අපි මේ කලාව කියන එක පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක සමාජයට යම්කිසි විදිහකට අපි කලාකෘතිය කරහා මොනවද කරන්න යන්නේ කියලා මම කලින් කතා කරපු කාරණා තුනම තමයි. අයි මං කරන්නේ මොකටද කරන්නේ කාටද කරන්නේ කියන එක. ඇත්තට මේක ඇතුලේ වෙන විනාශය සංස්කෘතික විනාශය කියලා නෙම කරන්න බෑ තමයි. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් අනිතක ලංකාවේ තව කාරණයක් තමයි තවත් කලාකරුවෙක්ගේ නිර්මාණයක් විචාරශීලීව ඒකට රෙස්පෙක්ට් කරන්න හරි ඒක ඉතා සංයමයෙන් ඒක විවේචනය කරන්න හොඳ කතිකාවක් නෑ ඒක ඒක ඇතුලේ දැන් ඒ රෙස්පෙක්ට් කියන එක ඇත්තෙම නෑ තව කවුරු හරි එක්කනේ මොන හරි මේ ආර්ට් එකක් කරොත් එහෙම ගොඩක් ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා එහෙම නොවිය යුතුයි අපිට තියෙන ඕන විනයක් තවත් කෙනෙක්ගේ කලාකෘතිය දරා ගන්න දැන් ලංකාවේ ඔය විනය නෑ ඒ නිසා අපි දකිනවා ආර්ට් ශාස්ත්‍රයේ ගොඩක් අය තවත් අයගේ කලාකෘතිය විවිධ ස්ටයිල් විවිධ ශෛලීන් තියෙනවා හැබැයි අපි අර මූලිකව ගත්තාම මේ ඇතුලේ අර භාවයන් මූලික රසයන් සමාජයට මේකට හානියක් වෙන්න බෑ
අයි අපි මේ කලාකෘතියක් කරහා අපි සංස්කෘතික දියුණුවක් වෙන්න ඕන මිනිස්සේ තවදුරටත් සංයමයකට එන්න ඕන අපි කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට යනවා කියලා ඒ වගේ දේවල් වෙන්න ඕනේ නැත්තම් කලාකෘතියක තේරුමක් නැහැ මම අර කලින් ඔය අපේ චිත්‍රකලාව වර්ධනය වෙද්දී වීදිවල එන චිත්‍රකලාව සම්බන්ධව කතා කරාම එහෙමයි ඒවා ඒවා නියාමනයක් වෙලා ඒවා යහපත් තැනකට ගේන්න ඕනේ ඒවා හොඳ යහපත් ට්‍රෙන්ඩ් තමයි ඒ යංග බ්ලඩ් එකේ තියෙන හොඳ ප්‍රවණතාවයල් අපි ඒක ආයෝජනය කරගන්න ඕන යහපත් විදිහට. යහපත් විදිහට. නැත්තම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. රයිට්. ට්‍රෙන්ඩ් එක යහපත් විදිහට පාවිච්චි කරන්න ඕන. මොකද ඒක අයහපත් විදිහට පාවිච්චි කරොත් එතනින් වේස්ට් එකක්. වේස්ට් එකක්. ඇත්තටම වේස්ට් එකක්. ඉතින් තව ගොඩක් දේවල් කතා කරන්න තිබුණා හොඳයි කියලා හිතනවා චවිල් එක. හැබැයි අපිට ලැබෙන තියෙන කාල වේලාව ටිකක් අඩුයි. ඉතින් චවිල් බොහොමත්ම ස්තුති අපිට එක්ක අද සම්බන්ධ වුණාට. ඉතින් ඊටමත් මං හිතන්නේ කැඹුරු මං හිතන්නේ අපි යූතාට ගැන කතා කරන්න ගියා. අපි ගොඩක් ලොකු පරස්සයක් ලොකු පරස්සයක් කතා කරා. මොකද මේ දේවල් අපි කතා කරන්නේ යූතාට් බිට් තුලින් නවක පරපුර කලාව කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ දේවල් තමයි අපි දැනගන්න ඕන මූලික කරුණු. අනිවාර්යයෙන්. මොකද මූර්ති කලාව අපි කතා කරා. හැබැයි මේ අවසාන භාගයේ අපි කතා කරපු කතිකාවත මං හිතන්නේ මේ දේවල් අලුතෙන් ගෙනහැර ගොඩක් වැදගත්. මොකද මේ දේවල් හරියට කරොත් තමයි ලංකාවේ දක්ෂතම නිර්මාණ ශිල්පියෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ සහ ලෝකයට යන්න පුළුවන්. ලෝකයට යන්න පුළුවන්. අනිවාර්යයෙන්. මොකද මේ මූලිකාංග අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් බොහොමත්ම ස්තුති චමිල් අපිට එක සම්බන්ධ වුණාට අපි ඉදිරි වැඩසටහනවලදී සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එන් කරමු නේද? ඔව්. ඉතින් අපි සමහරගෙන යන්නේ සෝදානම් යූත් ආර් බීට් එකෙන් අපි ආරාධනා කරනවා. තවත් දවසක අපිත් එකතු වෙන හරියටම හවස පහට අපි එනවා වලගේ ගෙදරට මේ වගේ අලුත් කන්සෙප්ට් එකක් අරගෙන. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම් මේ යූත් ආර් බීට්.